තෙරුවන් සරණයි. පුංචි යාළුවනේ මම අද ඔයාලට කියල දෙන්න යන්නේ 550 ජාතක පොතේ එන නලපාන ජාතක කතාවයි. ඔන්න එකමත් එක කැලෑවක වඳුරු රංචුවක් හිටියා. ඒ වඳුරු රංචුවේ නායකයා හරිම නුවණක්කාරයි. ඒ වගේම හරිම යහපත් ගතිගුණ තියෙන කෙනෙක්. මේ වඳුරු නායකයා තමයි අප මහා බෝසතාණන් වහන්සේ. ඔන්න එක දවසක් වඳුරු නායකයා කිව්වා දීරකුසු වගේ භයානක සත්තු කැලේ ඉන්න නිසා නොදන්න විල් පොකු වලින් වතුර බොන්න යන්න එපා කියලා. ඒ එහෙම යනවා නම් ඒ බව මට දැනුම් දීලා යන්න කියලා කිව්වා. ඒ කිව්ව උපදේශ හිස් මුදුනේම පිළිගත්තා. ඔන්නෝම ටික කාලයක් ගෙවිලා ගියා. එක දවසක් වතුර සොයාගෙන යනකොට දැක්කා ලස්සන විලක් තියෙනවා. නෙළුම් මාර් පිරුණු වතුර නිල් පාටට දිලිසි තිබ්බා. ඊට පස්සේ වඳුරු නායකයා කිව්ව දේ මතක් වුණා. ඊට පස්සේ එක් කරගෙන ආව මේ විල ළඟට. බඩකට පිරෙන්න වතුර බොන්න කියාපු පොකු නිසා දැන් බලන් ඉන්න නායක වඳුර මේ විල වතුර බොන්න කියනකම්. විල වටේ වඳුරු නායකයා කරපු වැඩේ විල වටේ ඇවිදල විපරම් කළපු බලපු එක. අර තියෙනෝනේ පුංචි යාළුවනේ පනින්න පෙර සිතා බලනවා කියලා. අන්නේ වගේ මේ විල කොහොම එකක්ද කියලා බැලුවා. බලනකොට දැක්කා සත්තු වතුර බොන්න ආපු අඩි පාරවල් විතරයි තියෙන්නේ. වතුර බීලා ගිය පාඩි පාරවල් නැහැ. ඒක නිසා මේ විලට කවුරුවත්ම බහින්න එපා කියලා කිව්වා. කියලා ඊට පස්සේ අර භයානක තීරකුස විලෙන් උඩට ආවා. විලෙන් උඩට ඇවිල්ලා කිව්වා එන්න ඇවිත් වතුර බොන්න. බය නැතුව ඇවිත් වතුර බොන්න. මේ වතුර හරිම රසයි. දීරකුස වඳුරු නායකයා දීරකුසත් එක්ක කතා කළා. දීරකුසගේ භයානකම දැනගත්තා. දැනගෙන වඳුරන්ට කිව්වා මේ විලට කවුරුවත්ම බහින්න නම් එපා කියලා. දීරකුසට කේන්ති ගිහිල්ලා ඇහුවා ඔබලා කොහමද විලට බහින්න නැතුව වතුර බොන්නේ? ඔබලා වතුර නැතුව මැරිලායි. එහෙම කියලා කිව්වා. ඊට පස්සේ වඳුරු නායකයා කිව්වා මම විලට බහින්න නැතුව වතුර බොන හැටි පෙන්වන්නම් කියලා. විල ළඟ තිබුණ විශාල බටපඳුර ළඟට ගිහිල්ලා ඒකෙන් එක බටයක් හදාගත්තා. ඒකෙන් එක බටයක් කඩාගෙන කිව්වා මේ සේරම් පුරුක් නැති ඒවා කියලා ප්‍රාර්ථනාව කරා. ඒ විදිහටම සිද්ධ වුණා. අනිත් බටගස් වලටත් සේරම් පුරුක් නැති ඒවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ විදිහටම සිද්ධ වුණා. වඳුරු ඔක්කොම ටික බට කඩාගෙන ඇවිල්ලා වතුර බිව්වා බඩකට පිරෙන්නම. දීරකුස ලැජ්ජාවෙන් වතුරට හැංගිලා යන්න ගියා. දැක්ක නේද පුංචි යාළුවනේ හොඳ නායකයෙක්ට පුළුවන් තමන්ගේ පිරිවර අනතුරු වලින් බේරගන්න. ඒ වගේම හරි පාර කියා දෙන්න. අපිත් ලොකු වෙලා හොඳ නායකයෙක් වෙන්න හිතට ගන්න ඕනේ.